අයිබෝන් ඉතින් අද ආවා ලස්සන සුන්දර ගොවි බිමකට නැත්තම් මේ වගාව කියන එක හරිම සුන්දර දෙයක් මොකද ඇස් වලට හරි ප්‍රියමනාපයි මේ හිතට පුදුම සනීපයක් දැනෙනවා හරිම සැහැල්ලුවක් දැනෙනවා ඉස්සර මිනිස්සු හරි සැහැල්ලුවෙන් ජීවත් වුණා ඉතින් මේ කාර්මීකරණයත් එක්ක මිනිස්සුන්ගේ සැහැල්ලුව එහෙමම නැති වෙලා ගියා මිනිස්සු හැම වෙලාවෙම බිසී වෙන්න ගත්තා හැම වෙලාවෙම දුවනවා 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 මේ අපි කොහෙද දුවන්නේ අපි මේ මොකක් අල්ලන්නද දුවන්නේ තමන්ගේ හදවතට දැනෙන්න මේ සනීපයක් නිදහසක් නැත්තම් මේ සිතවිල්ලක් ඒ කිසිම දෙයක් නැතුව අපි කොහෙද මේ දුවන්නේ ලෝකේ අල්ලන්න කොහොමද බං අපි ලෝකේ අල්ලන්නේ අපිට යන්න වෙන වෙලාවට අපිට මෙන්න මේ මහ පොළොව දාලා යන්න වෙනවා ඒ නිසා නිදහසේ ජීවත් වෙලා හැම වෙලාවෙම ආහාරයට ගනිද්දි පුළුවන් තරම් උත්සාහ කරපල්ලා කාබනික ආහාරයක් ශරීරයට දාගන්න කාබනික වගාවකින් නිෂ්පාදනය වුණු ආහාරයක් ශරීරයට දාගන්න ඒ වගේම අනේ අපේ ගොවි මහතුනේ පුළුවන් තරම් උත්සාහ කරන්ඩ කාබනික වගාවට හුරු වෙන්න මොකද වස විස ගහලා මේ කොච්චර පළදාව ගත්තත් මේ පළදාව ආහාරයට ගන්න දරුවෝ ජීවිතෙන් වන්දි ගෙවනකොට උඹලටත් පාප කර්මයක් හිමි වෙයි ඒ නිසා පුළුවන් තරම් ඉල්ලා සිටිනවා කාබනික වගාවකින් පුළුවන් තරම් මෙන්න මේ වගාව ඉදිරියට ගෙනියන්න කියලා. ඉතින් එහෙනම් කතා කරමු. මේකේ ඉන්න කොල්ල 5 දෙනෙක්. අපි එක්කෙනෙක් අල්ලගමු. එන්න ඉන්නවා. අද අල්ලගත්ත මේකේ ඉන්න අයිතිකරුවෙක් තමයි. මේකේ ඉන්න හොඳ නිර්මාතෘවරේ. ඉතින් කොහමද ඉතින්? අයබන්. මේකට යොමු වුණේ කොහොමද? එකේ ජොබ් කරාට කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. තා මේකට කලංගෝ ටෙස්ට් කරලා පතෝල කරලා. ඉස්සර වෙලාවම මට දුන්න තෑග්ගක් පතෝල කරලා. අමු පතෝල කරලා කණ්ඩලු මට අම්මරු ඒ පට්ට රසයි බං ඔය වෙනස තමයි අපි ඉස්සරලා වෙනස් වෙන්න තියෙන්නේ ඒ කියන්නේ අපි මේ ලෝඩ් වල මොකද්ද කරන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ අපි දැනුවත් වෙන ඉන්නේ මේ මේ ටික ජොබ් කරගන්න මම හොටල් ෆීල්ඩ් එකේ වැඩ කරේ ඊට පස්සේ අපි ගොවිතැනට එනවා කොවිඩ් එකත් එක්ක තමින් අපි වගා කරන්නේ මොනවද කියන්නේ කවද දන්නේ නැහැ පස්සේ ඉතින් අපි කොහෙනවා මොනවද වගා කරන්නේ ඊට පස්සේ අපි ගුරුතුමෙක් හම්බ වෙනවා ඊට පස්සේ අපි යනවා එතනින් ගිහලා එතනින් දනුම අරගන්නවා කුෂි කර්ම උපදේශක මහත්තයෙක් හම්බ වෙනවා ඉගෙන ගන්නවා අහනවා එයාගෙන් ඊට පස්සේ වගා ශේෂ්ත්‍රයේ ඉන්න තව මහත්තුන්ගෙන් හම්බ වෙනවා ගොවි මහත්තුන්ගෙන් හම්බ වෙනවා හම්බෙලා ළඟ අහනවා ආලා පොඩි සටහන් දාගන්නවා ඔව් දාගෙන අපි හතර පහ දෙනෙක්ගෙන් ඇහුවම අපිට ගෙස් කරන්න පුළුවන් මේක නම් ෂුවර් එකට ෂොට් කරන්න පුළුවන් ඔව් හතර පහ දෙනෙක් කියන්නේ හතර පහක්නේ හතර පහක්නේ අනේ ඒක තමයි අපි ගත්තේ ඔයාලටම ආවේනික ලක්ෂණයක් ඔයාලා හදාගත්තා අනිත් ගුරුවරු මාර්ග කරවිල කපද්දුනොත් අපි ඒකට නම් බැලුවානේ සාමාන්‍යයෙන් කරවිල ගෙඩියක් කොහොම කැපුවද කියලා හොයා ගන්න බෑ. කරවිල ගෙඩිය මෙනවා මාත් මෙන්න මේ වගේ චූටි කොලයක්. ඔව්. කරලේ චූට නට්ටත් එක අපි එතනින් කට් කරන්නේ. ඔව්. එතකොට මේක ප්‍රෙස් එකට යන මේ කොල කැල්ලත් එක්ක. කරවිල කොලෙත් එක්ක. ඔව්. එතකොට ඊට පස්සේ මෙතන අපි මේ වැඩ කරේ නැති කවුරු හරි බෑග් එක අරන් යනවා දැකිනවා අපිට කරවිල කොලෙත් එක්ක. එතකොට අපිට එන්නේ සතුටු මේ අපි හදපගෙන යනවා. අපි හදපියා. කොහොමද ඒක? මෙයා කියද්දිත් ඇත්තරම දැනෙනවා අපි හදපු කරවිල ගෙඩියක් නෙමේ කොලෙත් එක්ක කවුරු හරි මේ බෑග් එක දාන යන්නේ කියලා. ඒ හැංගීමත් එක්ක තමයි මෙන්න මෙච්චර අක්කර ගානකට අත ගහලා තියෙන්නේ. දැන් ඒතර මේ වැටකළු වැල. මේ වැටකළු වැල දැන් සාමාන්‍යයෙන් අපි දකින වැටකළු වල එහෙම මේ කොළ පොඩිනේ. පොඩි. ඒතර දැන් මේකේ මෙහෙම ලොකු වෙන්න හේතු මෙයාලා මේක මේ ගහ හදන්නේ පොඩි net එකක් දාලා වහලා. ඒ net එකෙන් තමයි රුමින් වෙන්නේ නැහැ. වෛරස් අනම්ම නම් ඒ කිසි දෙයක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි හදන්නේ. ඒතර මේ ක්‍රමය සාර්ථකයි. සාර්ථකයි. විශේෂම දේ තමයි මේ පළවෙනි වතාවට මෙන්න මේ කුබුරු වලට බැස්ස නැත්නම් මේ වගාවට බැස්ස අපේ සහෝදරෙක් හරිද? එතකොට මෙන්න මේක තමයි මේ අපේ තරුණයෝ අපේ රට බේරගන්න දඟලන තරුණයෝ ටික. එතකොට මෙන්න මෙයාලගේ මෙන්න මේ හයියට අපි ගරු කරන්න ඕනේ. මොකද මෙයා කියන්නේ අපි මේ පුරුදු වෙන්න කරපු වැඩක්. තව දුරටත් අපිත් ඉගෙන ගන්නවා. ඉතින් අලුත් අලුත් දේවල් මෙයාලා අපිට කියලා දෙයි නැත්නම් අපි දන්න දේවල් මෙයාලට කියලා දෙමු. ඉතින් දන්න අයගේ දැනුම අරගෙන නොදන්න අයට අපි කියලා දෙමු. මේ මම දැකලා තියෙන මෙන්න මෙහෙම මේ කළු පාට ඉටි රෙද්දක් දානවා. රෙද්ද මැදින් තමයි මේ පැලේ පැලෙන්නේ. මේ මෙහෙම දාන හේතුව මොකද? ඉස්සරහම බලාපොරොත්තු වෙනවා මේකේ දෙන මේ ගොඩක් වල් ආ ඒ කියන්නේ වල් පැල ඇටි වැරෙනවා. ඒක අසනේ මේකට වසත් දාලා වල් මරන්න. ඉතන දෙයක් අපි මේකටත් එක බලපෑමක් තියෙනවා. රයිට් නියම දෙයක් නියම අදහසක් නියම වචනයක් කිව්ව. මොකද වල් පැල ඇටි මරන්න ඒකට විස ගහනවා කියන්නේ මේ පැලේටත් ඒකේ හානිය දැනෙනවා කියලා මෙන්න මෙහා කියනවා. ඉතින් මේක ඇත්තරම නියම වචනයක් බා. මොකද දන්නවද? අපේ රට වසෙන් තොර ඈ කෑම වේලක් අපිට කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපේම කොල්ලෝ කෙල්ලෝ ඉන්නකන් අපිට පුළුවන් ඉදිරි අනාගතේ වස නැති කෑම කන්න. කාබනික පොහොර වලින් මයන් ඉස්සරහට. අනිවාර්යයෙන්ම මේ පළගෙද්දි අපිට මේක පළවෙන්නේ නැහැ කියලා ගොඩක් අය කිව්වා. කියන්නේ මේක සාර්ථක නැහැ, බීජ හරියන්නේ නැහැ, මෙහෙමයි කියලා. ඊට පස්සේ අපි හිතුවා නෑ මේක පළ කරනවා කියලා. ඊට පස්සේ මගේ ටීම් එකේ කට්ටිය කතා වුණා. මේක අනිවාර්යෙන් පළ කරන්න පුළුවන්. අපි පළ කරනවා කියලා. සාමාන්‍යයෙන් කියනවා නම් තියෙනවා මේ පළයක් පළ වෙන්න දින 10 12 කාලයක් යනකම් ලැටයක් පළ වෙන්න.
මිනිස්සු ඕන තරම් කියයි ඕක කරන්න බෑ ඕක අයෝක හරියන්නේ නෑ මෙහෙමයි හැම වෙලාවෙම නෙගටිව් යන්න එපා හැම වෙලාවෙම බලා බලා පුළුවන් තරම් පුළුවන් කියන අදහසෙන් හිටපල්ලා කරන්න බැරි දෙයක් නෑ මේ රටේ හැම වෙලාවෙම ධනාත්මකව හිටපල්ලා ඍණාත්මකව හිතන්න එපා ධනාත්මකව හිතුවොත් මෙන්න මේ රට ගෙනියන්න පුළුවන් ලෝකයා අතරට මෙන්න ඒවට හොඳ උදාහරණ මේක මෑ ප්‍රවේදයක් මේ පෝලා කියන එකක් හයිබ්‍රිඩ් කියන දෙමුණු හොඳයි මේක සාර්ථකයි දැන් අපි බීජ ඔක්කොම ඕපනේ කරා බඩන්න කිසි හානියක් නැහැ සර් මේක ඔච්චර කල් යනවද මේක මාස දෙකක් ඔයාලා පළවෙනි වතාවටද මේ මෑ දැන් නෑ කරන්න පළවෙනි පළවෙනි වතාවට තමයි මෑ දාලා තියෙන්නේ අපි නොදන්න දේවල් අපි ඉගෙන ගන්න ඕන අත්දැක බලන්න ඕනේ මේක තමයි අපි ජීවිත කාලෙම කරන්න බා අපි හැම දෙයක්ම අත්දැක බලන මිනිස්සු අපි ජීවිතේ ජීවත් වෙන්නත් අත්දැක බලනවා ඉතින් එතරම්දී පරාජයන් බාර ගන්න වෙනවා අපිට ජයග්‍රහණයන් බාර ගන්න වෙනවා ඒ වගේම දුක සතුට මේ හැම දෙයක්ම අපිට උරුමයි ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරලා බලමු දෙයක් කරන්න මේ මොනවා ඔක පතෝල MI කෙටි කියන එක මේක එක්ස්පෝට් කරන වගේ කරන එක එක්ස්පෝට් කරන්න පුළුවන් පතෝල එක පතෝල රයිට් අතර තියෙන අපි පෙන්නන්නම් ඒ ගෙඩිය පතෝල අස්සේ දාලා තියෙනවා එලබට එතකොට මේ එහෙම දෙකක් එකට ගියයි කියලාත් ගැටලුවක් නැහැ ඒක හොයලා බලන්න හොයන රයිට් මේක කසන්නක් තියෙනවා සාර්ථකයි සාර්ථකයි නේ අස්සන්නත් සාර්ථකව තියෙනවා එතකොට දැන් පතෝලක් තියෙනවනේ පතෝලක් තියෙනවා යා අපි දෙන්න මේක තමයි මේ කන්නෙට ලැබුම් පළවෙනි අස්වැන්නනේ. ඒතර මේක සාර්ථකයිනේ. සාර්ථකයි. මේක පිටරට යවන එකක්. ඇත්තටම අපේ රටේ මිනිස්සු ඉස්සර අපේ රටේ මිනිස්සුන්ට ඇතිතරම් කණ්ඩ ඉතුරු කරගෙන හැම දෙයක්ම පිටරට යවපු ජාතියක්. එහෙම රටක් තමයි කණ්ඩ නැති වෙන තත්ත්වෙට මේගොල්ලෝ අද දැන් මේ දේශපාලකයෝ විසින්. හොඳ දේවල් පිටරටනේ යවන්නේ. හැබැයි හොඳ දේවල් පිටරට යවන්න කලින් අපේ උන්ට කණ්ඩ දීලා ඉන්න ඕනේ. අපේම කරනවා. රයිට්. මෙහෙමයි. ඉස්සරලාම අපේ උන්ට කණ්ඩ දීලා ඉන්න ඕනේ ඔක්කොම කරන්න කලින්. මොකද මේ මිනිස්සු කන්න ඕනයි මෙතනින් එහාට ඉතාලම හොඳ හොඳම හොඳ කාබනික ෆ්‍රෙෂ් එළවලු මැටි කලේ පොල් කට්ටේ වතුර ඇත්තම මේ මැටි කලේක වතුරයක් බොද්දි ඒ රසය වෙනස් වෙනවා බං ඒක වතුර වල තියෙන නියම රසයක් දැනෙනවා මේ කරදහයියා. ඉතින් මේ කරදහයියා හදාගන්නේ මෙයාලම තමයි මෙතන. මේ හැම දෙයක්ම ඉගෙන ගැනීමෙන් පවතින්නේ. ඉතින් එක පැත්තකින් මේගොල්ලෝ ගුරුවරු. මොකද ඒකට හේතුව මෙයාලම ඉතලා මෙයාලම මේ දේවල් ගෙනල්ලා එයාලම මේ දේ කරගන්නවා. ඉතින් මොනවද කරන්න බැරි දෙයක් නැහැ කියලා කියන්නේ. උතර මේ කරදහයියා වලින් මොකද්ද කරන්නේ? කරදායෝනේ ගොඩක් වෙන සිලිකන් කියන මුරුදව වෙනවා කියලා කියනවා කරදායෝනේ කියන්නේ. එතකොට ඒක ගසක මූල මණ්ඩලයේ ශක්තිමත් කරනවා. ඒ කියන්නේ මූල ශක්තිමත් කරනවා. ඊට අමතරව ඔගේ ගොලිබෙලි හානි, කුමි හානි සහ එන අනිත් උපද්ද වලට වඩා යා සිලිකන් වලින් යා ස්ට්‍රොง වෙනවා කියන එක තමයි කියන්නේ. කොච්චර හානියාවක්? අර ඉන්නවා දැඩිලා. යා යකඩ වෙලා ඉන්නවා මේ ගහ. කොහොමද? කොහොමද මෙතන තියෙන ෆූල් එක? මාර ප්ලේස් එකක් ආ. එහෙනම් මෙන්න මේ ගොවි බිමෙන් උඹලත් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අන්න ඒකෙන් ඉදිරියට යවලා මෙයාට ඕනේ අන්න ඒ වගේ කවුරු හරි දෙයක් මේකින් ඉගෙනගෙන මොනවා හරි දෙයක් කැමැත්තක් හරි ඇති වෙලා තව කෙනෙක් මේ වගේ ගොවි බිමක් දාන එක තමයි එකම දේ. ඒකනේ ඕනේ අනිවාර්යයෙන්ම. මේ බණ්ඩක්කා බණ්ඩක්කා වගාවක් ඇත්තම සංසාරව කියනවා. ඒකට හේතුව ආදරෙන් මේ දේවල් හදනකොට ආදරෙන්ම මේ දේවල් වල මල දාව වෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් මේ කිරලෝ ටිකක් කෑ ගහනවා කුරුල්ල මේ හරිය ගැවසෙනවා මොකද හේතුව මේක කාබනික වගාවක් විස නැහැ. ඉතින් ඒ නිසා මේ සත්තුත් මේ හරිය ඉන්නවනේ. මේක පට්ට පුරන් කුඹුරා කවුරු වීසි ගානකින් කිසිම දෙයක් කරලා නැති පුරන් කුඹුරක් තමයි මේගොල්ලෝ මේ මිනිස්සුන්ට ඡන්ද දෙන කාබනික වගාවක් මේ ආරම්භ කරලා තියෙන. ඉතින් වස විස නැති ආහාර වෙලක් ඒක තමයි වැදගත්. මේ වගේ බොහොම සුළු ප්‍රමාණයයි හිටවල තියෙන්නේ බණ්ඩක්ක හැබැයි තව අතනත් හිටවනවා මෙතනත් හිටවනවා පුළුවන් තරම් මිනිස්සු Tamanට තියෙන තත්ත්වෙන් තියෙන ඉඩ ප්‍රමාණයෙන් වවපල්ලා ඉතින් මෙන්න මේ ගොවි බිම
මේ ගොවි බිම අස්සද්දන අපේ යකඩ හයිය දින කොල්ලෝ තමයි මේ ඉන්නේ. ඉතින් රටකට විනාශයක් ළඟා කරන්න නැතුව රටක අපේම මිනිස්සුන්ට අපේ දරුවන්ට ඉතාම හොඳ ආහාර වේලක් ලබා දෙන්න මෙන්න මේ කරන්නේ රැකියාවක් නන් නෙමේ. රැකියාවට එහා ගිය ලොකු පින්නතේ වැඩක් මේ කරන්නේ. මම දකින්න නම් මේකට පින්නතේ වැඩක් කියලා. ඉතින් උඹලට පින් සිද්ධ වේවා තමයි කියන්න තියෙන්නේ. රට දිනවන අරගලේ නියමුව තමයි මේ ඉන්නේ. දැන් එතකොට මේකේ ඔයාලා පස් දෙනාට අමතරව කී දෙනෙක් කරද? ආ දැන් අපි ගාව ඉන්නවා 30ක් 35ක් කරගත්තා. 30ක් 35ක් අතර ඉන්නවා. මොකද විවසායක. රැකියා මවන්නේ. මෙන්න මේක තමයි විය යුත්තේ. විශේෂයෙන් තව දෙයක් අහන්න ඕන මොනව හරි දෙයක්. රජෙන් හරි තන් ඒ වගේ ආයතනකින් හරි ඔයාලට මොන හරි වෙන්න ඕන දේවල් තියෙනවා. අවශ්‍යතා නම් ඉතින් ගොඩක් තියෙනවා. අපි අතර 32 ඉල්ලන්න යන්නේ නැහැ කියලා කියන්නේ අපි ලොකුකම මුකුත් නෙමෙයි. ඔව්. අපි එතන යන කාලය අපරාධයක් නෙමෙයි. අන්න ඒක තමයි නේද? නෑ මොකද මේ ලංකාව එහෙම එකක් නෑ අපි දැක්කේ. නෑ නෑ දැක්ක දැක්ක. බොරුවට නිකන් එන්න කියනවා ඊට පස්සේ අපි යනවා. අපිට තියෙනවා පෙට්‍රල් චුට්ටක් හරි එකකින් අපි ඒක නාස්ති කරන් එන්නේ. ඊට වඩා අපිට වටිනවා ඒක මෙතන නැද්ද මේ කාලෙත් එක්ක මේ පොළවත් එක්ක ගනුදෙනු කරන්න. ඒක තමයි විශේෂ දේ තමයි. මොකද ආණ්ඩුවෙන් හරි රජයෙන් හරි දෙයක් ඉල්ලන්න යන එකේ ඒ යන පෙට්‍රල් ටිකයි ඒ කාලෙත් අපරාධිලු. ඉතින් ඒ තැනට මෙන්න මේ රජයක් නැත්තම් මෙන්න මේ ආණ්ඩුවක් මේ අපේ රට කොයි තැනකට ගෙනල්ලාද කියලා ඒ වචන වලින් තේරෙනවා. ඒ වචන වල තියෙන කලකිරීම හිතලා බලපල්ල. මේ සියලුම දේශපාලකන කිව්ව මෙන්න මේ දේවල් වලට වගේ කියන්න ඕනේ. අපේ රටේ මිනිස්සුන්ට මොනවද වාර කියන්න තියෙන්නේ? මේක භාවනාවක් වගේ දෙයක්. මං ජීවිතේ විඳපු එක. ඉතින් මේ තෘප්තිය මං කන හැමෝටම ලබන්න try කරන්න කියලා. උත්සාහ කරන්න. උත්සාහ කරන්න. අනිවාර්යයෙන්. මම පුළුවන් නම් ගෙදර එක පැලයක් කර එක ඇටයක් කර හිටවන්න. හැබැයි එයාට ආදරේ කරන්න. අනිවාර්යයෙන්. ආදරේ නැත්නම් කවදාවත් හැදෙන්නේ නැහැ. අපිට බාධා ගොඩක් එනවා. ගම් වතුර එනවා. අපි යට එනවා. පාත්තියක්ම ගලවගෙන යනවා. ගොඩක් අපි අසරණ වුණා. හැබැයි අසරණ වෙන හැම වෙලාවෙම මගේ ටීම් එකම එකපාරට නැගිටිනවා අපි. කොච්චර වැටුණත් ආයෙ නැගිටිනවා. මෙන්න ඉතාම වටින දෙයක්. වැටෙන වැටෙන පාර නැගිටපල්ලා. මොකද මේ මහ පොළොව උඹලගේ. මේ මහ පොළොව කවදාවත් උඹලා විනාශ කරන්නේ නැහැ. පුළුවන් තරම් වැටෙන පාර ආයෙ නැගිටපල්ලා. ඒතර මේ මොකද මේ ටී-ෂර්ට් එක ගහලා තින්නේ? ආ මේ සෝල්ඩින් කියනවා. අපි හදාගන්න පොඩි ගෲප් එක. ගෲප් එක කියන්නේ කම්පැනි එකක් හදාගන්නවා. හ්ම්. දෙකින් ටීම් යන්නේ. ටීම් එක ටීම්. ආයෝජකයා තමයි මෙයාගේ ලොකු මල්ලි. ඒතර තව කවුද? ඔයයි? එයයි? මායි මල්ලි. තව ඉන්නවා අපිට සහෝදරයෝ වගේ ඉන්න දෙන්නෙක්. දෙන්නෙක් ඉන්නවා. පස් දෙනයි. පස් දෙනාගේ ටීම් එක තමයි මේ ගේම් එක ගන්න. අපි නොවැම්බර් 3 තමයි මෙතන ඉස්සල්ලාම පස්පිඩල්ල කපන්නේ නැකතර. ඊ අවුරුද්දේ නොවැම්බර් 3. ආම අවුරුද්දක්වත් නැහැ. අවුරුද්දක් නැහැ. ඉතින් ගොවියා කියන එක සාම්ප්‍රදායිකින් මිදෙන්න ඕනේ. සාම්ප්‍රදායිකින් මිදෙන්න ඕනේ. ගොවියා කියන්නේ අත්‍ය මොඩ් වෙන්න ඕනේ. ඔව් දැන් ඔයාලා දැන් මෙතන ගොවිතැන් කරත් ඔයාලත් ඒ ටී-ෂර්ට් එකක් අඳලා ඒ විදිහින් ඉන්නේ. අපේ ඉතින් මේමයි ගොවිතැන් කරනවා කියන්නේ අතන දැන් පිට රටවල් වල ගොවියෝ හරි මොඩර්න් නේ. නැත්තම් ඒ කියන්නේ ඒක කරන් යද්දි අතතිය කියන එක නැත්තරම ඇතිවෙනවා. නැත්තම් දැන් මේ වගේ සද්දත් එක්ක අමගේ ගහ කරලා කොල්ලක් දකිද්දි ගෙඩියක් දකිද්දි මේ පළදාව එනකොට ආසයි තනවනේ. ඒත් එක මේක වටේට ඇලක් ගලාගෙන යනවා හරි සද්දේ. මේ හුලං සද්දේ මේ වගේ දින හැවන මේ හැම දෙයක්ම හරි වටිනවා. ඉතින් මේ ස්වභාව ධර්මය විනාශ කරන්න එපා කියන්නේ ඒකයි. පුළුවන් තරම් ස්වභාව ධර්මය ආරක්ෂා කරපල්ලා. ස්වභාව ධර්මය ආරක්ෂා කරොත් අපි ආරක්ෂා වෙයි අපේ දරුවන් ආරක්ෂා වෙයි. ඉතින් පුළුවන් තරම් ගස්වාව පල්ලා පුළුවන් තරම් තමන්ගේ දරුවන්ට ආහාරයට කාබනික පෝරෝලින් නිෂ්පාදනය කරන කාබනික ආහාර දීපල්ලා. ඒකට හේතුව වස විස දීලා තමන්ගේ දරුවන් මරන්න එපා. පතු පිටි වල පාරේ අපේ මෙන්න මේ සහෝදරයෝ පස් දෙනාගේ ඔවි බිම බලන්න. පළදාව එනකොට ඒ වට්ටක වැලෙන් වටක ගෙඩියක් එනකොට ඒක දකින්නකොට ඒ දැනෙන සතුට දරුවෙක් ලැබුණා සමානයි. ඉතින් මොනවාද මේ තමන්ගේ දරුවන්ට කන්න දෙද්දි පුළුවන් තරම් මං ඉස්සරලා කිව්වා වගේ කාබනික පෝරෝලින් නිෂ්පාදනය කරන ආහාරයක් දීපල්ලා. මොකද තමන්ගේ දරුවෝ තමයි මේ අපේ රටට වටින්නේ. මම එනම් ගිහින් එන්නම්. ආයෙ දවසක ආයෙත් ගොවි බිමකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.